අපි සමරේකා සිටතිියම් සබන්ධව තමයි පොඩක් සාකච්චා කළේ සමාන වටිනාකම් සහිත ස්ථාන හෝ ලක්ෂ සම්බන්ධ කරමින් නිර්මාණය කරු ලබන රේකා සිත සිතයම් තමයි සමඒකා සිටියම් කියලා කියන්නේ මේක දැන් උදාහරණ හතර පාඩන් කරගන්න ඕනි මේ උදාහරණ ගත්තොත්තහම සමෝච රේකා සිටියම් කියන්නේ සම උසින්යුත් ස්ථාන සම්බන්ධ කරන සිතයන්. සමෝෂ්ණ රේකා කියන්නේ සමාන උෂ්නත්වයක් ඇති ස්ථාන සම්බන්ධ කරන නිර්මාණය කරන සිතියම් සම වර්ෂාරේකා සිතයම් කියන්නේ සමාන වර්ෂාපතනයක් ඇති ස්ථාන සම්බන්ධ කර නිර්මාණය කරන සිතයම්. සම පීඩන රේකා සිටියම් කල කියන්නේ සමාන පීඩනයකින් යුක්ත ස්ථාන සම්බන්ධ කරලා නිර්මාණය කරන සිතියම්. එකොට මේක උදාහර විදදිට අනිමාරෙන් තියෙන් ඕන පාඩන් කල්ල ම මේකත් නොකනට අපප්ට තියක්ක් වගේ කාලයයක් දෙනවා ටික විතරයි මතක තියාගන්න ඕනේ ඒක සම්න්ධ කළ ඉතුවස උත්තරයක් ගොඩරඟා ගන්න පුලුවන් තක්ගල පාඩන් කරන්න පත හරි කාලය අවසන් අකිත්‍ය ඉන්නවා කියන බලනපුුද සමෝජ්ජරයකා ස්තියම් ගැනසාම උසිංයුත් ස්ථාන සම්බන්ධ කර නිර්මාණය කන සිතයම්, සමෝෂ්ණරේකා සිතිියම් කැන සමානෝෂ්නත්වයක් ඇති ස්ථාන සම්බන්ධ කර නිර්මාණය කන සිතියම් ම වර්ෂාරේකා සිතයම් කියන සමාන වර්ශාපතිනයක් ඇති ස්තර සම්බන්ධ කර නිර්මාණය කන සිතයම් සම පීඩන රේකා සිතයම්ය සම පීඩනයකින් තිස්ත සම්බන්ධ කර නිර්මාණය කරන්න සිතයම්. ගොඩක් හොඳයි දැන් අපි සමරේකා සිටයම් තමයි මේ දකින්නේ දෙ ඔගලන්ට පේනවා වර්ශාපතන රේකා සම්බන්ධ කරලා තියෙනවා. එතකොට සාමාන්‍ය නිල්වර්ණයම් තියන්නේ අපි ගත්තොත්තේම බිලිමීටර් හරි එතකොට දාසයි විසි හයයි වගේ අතර ප්‍රමාණයක් දකින්න පුළුවන් ප්‍රදේශ තමයි මේ තියෙන්නේ එතෝට මේවා සමහට දෛනික වෙන අස්ථා අපට හඳු ගන්න පුළුවන් එතකොට මෙනම මෙත ඉට වස ට ටික වර්ශාතය අඩුුවයි මෙන්න මේ කියන ප්‍රදේශ. ීර ොර ටික් අඩුයි මේ කියන ප්‍රදේශ ඉටවස එන්න එන්න වර්ශාපතනය අඩු වෙලා පැහැ අඩුුවෙන අවගුලට දකින්න පුළුවන් එතකොට මේ තියෙන්නේ ගොඩක් කලාවට ඒ වගේ සිතයමල් ශ්‍රී ලංකාවේ අපි ගත්තොත් එහෙම වර්ෂාපතන ව්‍යා්තිය පදනම් කරලා ගත්ත දත්තයක් ඉදියට තමයි තියෙන්නේ මේ තින මිලමී හාර්දාහ වගේ ප්‍රදේශයක් මලමී හාර්දාහ වගේ උ වර්ෂාපතනය ලැබෙන ප්‍රදේශයක් තමයි මේ අපට හඳුන ගන්න වෙන්න මෙනිමකන ප්‍රේ මලිමි හර්දාහක් වගේ වර්ෂාපතනය තින ටඩ වැඩි තුන්දහාහ තම ඉළන්ගගේ ඉලට දස් පන්සේ ලට දදාහ ල එදහස් පන්සේ තන ඉදහදශය පහට අඩුයි ාරම ඉදහ දෙසය පනහට අඩු ප්‍රදේශ දෙක අර්ධ සෂක ප්‍රදේශී දයට තමයි අප හඳුනගන්න එනිසා අපි මේමගේ දේශකුණේ පදනම් කරගෙනත් අපට මේ සිතියම් නිර්මාණය කරන්න පුළුවන් දැන් අප බල මේ සමරේකා සිතයම්වල වාසි අවාසි මොනවාද කියලා වාසියක් දත්තොත් යම් විචල්ලයක ශේෂත්‍රිය ව්‍යාප්තිය මෙන්ම එහි විවිධ වූ රටාවන් දෘශ්‍ය මාධ්‍යයෙන් වඩාත් අර්ථවත්ව නිරූපණය කිරීමට හැකිවීම මෙම සිතයම්ගමේ ඇති වාසියි ඒයන යම් කිසි විචල්ලයයක් දත්තදෙම මුෂ්ණත්වය වර්ෂාපතනය ඉළඟට පීඩන මේවා තමයි විචල්ලකයන්නේ ඒක විචල්ලයක ශේත්‍රිය ව්‍යාපතිය ප්‍රදේශය පැතිරලා තියෙන ආකාරය එහි විවිධ වූ රටාවන් දෘශ්‍යමාධ්‍යයෙන් වඩාත් අර්ථවත්ත නිරූපණය කරන්න හැකියාව තියෙනවා දසුනක්ලෙස ශ්‍රී ලංකාව වර්ශාපතනය පදනම් කරගත් සම වර්ෂාරේකා සිතියමම් මගින් තෙත්කලාපය ආශ්‍රිතව අඩු වර්ෂාපතනයක් ඇති බව න මෙතන වියලිකෙල් හදාගන්න පොතේ වියලි කලාපය ආශ්ිතව අඩු වර්ශාපතනයක් ඇති බව පහසුවෙන් හඳුනා ගැනීමට හැක්කියාව ලැබෙනවා මෙහි විශේෂතම ලක්ෂණය වන්නේ දන්නව් පිහිටීම් රාශියක් ශ්‍රිතව පවතින වටිනාකම් ඇසුරෙන් දත්ත නොමැති ප්‍රදේශයටට දත්ත ඇතුළත් කිරීම තුළින් නිර්මාණය කිරීමට අපේක්ෂිත රේකාාව ගොඩ ලැන්වීම. ය අපපි සාමානයෙන් දත්ත නැති ප්‍රදේශයකටඋනත් අරාපි ආදර්ශ වසයට අපි මෙතන මීටර් මිලිමිට දදාහ වර්ෂාපතය තින මෙති මලිට දහ වර්ෂාපතය තිනවා මේ තින මිමිට දදාහ ර්ෂාපතනය කියන්නකො මේ ස්ටේෂන් හතරක දත්ත තොරතුර හැබැ අප මෙන්න මේ අතර පොචර වර්ෂාපතනයයක් තියව කියළ දගෙන හැබයි අපි මේවා යාකිරීම තුළ ඒ නොදන්න ප්‍රදේශවලටත් යම් කිසි වටිනාකමත් ඇවිල්ල තියනවා එතකොට ස්ටේෂන් තමයි මේ තියනන්නේ මේතින ස්ටේෂ හතර එකනෙ වර්ෂාපතනය දත්ත බාලන්න ඉස්ටේෂ හතර ඒ අත ස්ටේෂන් දෙකක් අතර කොයි වගේ වර්ශාප්‍රතිනයක් තියෙනෙ කෙනෙ අපි හරියටම දන්නේ නෑ ඒ වනත් අපි ඒවා යාකිරීම තුළින් ඒකටත් යම්කිසි වටිනාකමල් ලැබිල තියෙනවා එක වාසියක් යට හඳුනගන්න පුළුව එතකොට ඔොල්ලො පාඩන් කරගන්න ඕනෙ මෙට මෙතින් ටේනකං පාඩන් කරගන්න ඕනිෙ පලවිනි එක තමයි මේක දැන් මම දෙන්න නෑ අදැම් මේ විලා පාඩන් කරන්නන්න ගෙද්දි පාඩන් කරගන්න ඕනි ම ඉළඟ දවසේ ප්‍රශ්නයක් දෙනවා ලියන්න යම් විචල්ලයක ශ්‍රේෂත්‍රිය ව්‍යාතිය මෙන්ම එහි විවිධූ රටාවන් දෘෂ්‍යමාධ්‍යයෙන් වඩා තර්ථවත්ව නිරූපණය කරන්න හැකියාව ලැබෙනවා එක තමයි මේක වාසය උදාහරන්නේේ තමයි ශ්‍රී ලංකාව වර්ෂාපතනය පදනම් කරගත්තුත් මේ සමවර්ෂාරයකාමකින් ඒ සිටියමක් ඇන්දොත් වියලි කලාපය මෙතන වියලි කියන වචනය ලියාගන්න කි්වා වියලි කලාපේ ආශ්‍රිතව අඩුර්ශාපතනයක් තියනෝකි ලා අපට පහසුවෙන අවබෝධ කරගන්න හැක්කියාව ලැබෙනු. රි දුර්ලකාාවේ ගත්තොත් වටිනාකම් අතර පඩතරයේ වැඩිවී රේකා සංඛ්‍යාව අඩු කළ අදාළ විචල්ලන්නේ ශේස්ත්‍රී රටා පිළිබඳ වැඩදි අවබෝධයක් ඇතිවීමට ඉඩ ඇති අතර වටිනාකම් අතර පඩතරය අඩ රේකා සංක්‍යාව වැඩිුවහොත් සිතය මේ සංකීර්ණ බවත් ඇතිවෙන්න ඉඩ තියෙනවා මේකම පොඩ්ඩ අප ප හැදිලි කරන්න වටිනාකම් අතර පරතරය වැඩි වෙලා දපි ගත්තුත් එහෙම මෙතන රැ ශ්‍රී ලංකාව තියනවා කියලා හිතන්න කොහොමසරලවාදින්නේ ශ්‍රී ලංකාව තියෙනවා කියලා හිතන්න කො එතකොට මේ ශ්‍රී ලංකාව අපි ගත්තුත්හෙ මෙන්න මෙතන මිලිමීටර් දෙදාහිරේකා මිතර තියනවා හරි ඊළඟට ආය මිලිමීර් දෙදාහිරේකාව මෙන්න මෙතර තියනවා එතකොට මේ අතර පරතරය ගොඩක් වැඩි එතකොට වටිනාකම් අතර පටතරේ වැඩිවී රේකා සංකාවද මේක අඩුුව දැම මෙතන මිමිට දෙදාහම මෙතම මිමිට දහ මේ ලොකු ව්‍යාපති යක් තියන්නේ එතකට මේ අතර තව කොච්චර උසමට මත් නවද නැදකිල අපට සඳහන් මෙ ේකා සංඛ්‍ය වඩු නිසා හරි මේ අතර කිසිම රේකාවන් නැති නිසා අපට මේකෙන් ලොකු ව්‍යාප්ති ලක්ෂණයක් ශේස්ත්‍රීය ලක්ෂණයක් අඳුනගන්න නැබැ එතකොට රේ අපි ගත්තතෙම පත වටිනාකම් මතර පඩතරය වැඩි වෙලා රේකා සංක්‍යයා වඩු උනත්හෙම අපට එක ශේෂී රටා පිළිබඳ වැඩදිිය අවබෝධයක් එෙනවා අපට හිතන් දැම් මෙන්න මෙතන මෙතන ඉඳං මෙන්න මෙතන සමානු උත්තියනව කියෙන දහත් නනා කියල මයි මේ හැමතන හැයි මද්‍ය කහඳුර මෙිතන තියෙනවා සාමාය හෙල උස්නත්වත් තින මේ ඒේකාමිතන නිර්පණය කළ නැති ලනිසා ගුරක්කයට අපට මේ වගේඋුණුත්ත හෙම මේක වැරදි අදහසක් එෙනවා ඒවගේම තමයි වටිනාකම් අතර පඩතරය අඩු වෙලා. අපි යම් කිසි ප්‍රදේශයක් නිර්මාණය කරවා කියන මෙන්න මේගේ ප්‍රදේශයක් ත මේ ප්‍රදේශයේ මේක වටිනාකාවක් තමයි මේ තියන්නේ ඊළඟට අපි ගත්තුත් එහෙම මේ තියන දෙදහ කියලා හිතන්නකෝරි ඊළඟට අපි තුන්දාහා අපිකිමඟ මෙන්න මෙතන හයදාහ තියනවා කියලා හයිදාහ තියනවා කියලලා හිතන්න කොම සමීපම තමයි තියෙන්නේ එතකොට තව තුන්දා හාදා පන්දකකා තුුනත් මේක ඇතුළි අඳින්න පුළුව ඒට හැබැයි මේක ඇඳදුොත්තෙම අපට මේකේ පහැදිලි බවක් ඉතාමත් අවම විදිහයට තමයි හඳුන ගන්න වෙන්නේ ඒකට හේතුව ගොඩක් කලාට වටිනාකම් අතර පරතරය ගොඩාක් කඩුයි ඒ අතර තවර ඒකා හතරක් පහ විතර අපට දාන්න තියෙන හම ුණුොත් එෙම මේක සංකීර්ණයි අපට වටහා ගන්න චාමත් පහසුයි.ඒ නිසා මේක දුගලතාව මේ වගේ සිතයමත් නිමාණය වුණුත්තේම දෙ අපට එක පාට දැම් මිනමී වගේ සිතියමම් බල ටික් සංකීර්න සභාවයක් න්න ඔබටිකක් පැහැදිරු අන්තුරුගන්න බෑමේක වටිනාකම් තිබුණට සංකීන ස්වභාාවයක් තිේනවා හැබැ මේක අපට ටකක් පැහැදිරු අඳුරගන්න පුළුවන් හරි ඒ නිසාමින්න මේ සිටියම් දෙකමංගත්තේඒකයි මෙතන සාමාන්‍ය මටමත්ති න මෙතැටික සංකීන මටමත් ේෙනවා ඒ නිසා සංකයා දෙකක් අතර පතර අු වටිනාකාම්මත පරතරය අඩුවෙලා රේකා වැඩියවුණොත්තේම අපට මේික සංකීර්න සභාවයක් ගන්න එක් රේකාවක් මගින් කිසියම් විචල්ලයක් පදනම් කරගත් කලාප දෙකක් එකනෙකට වෙන් කළද සැබෑ ලෝකේ මෙ කලාප දෙකාතර ප්‍රාන්ති කලාපය නිර්මාණයකවෙන්නේ නෑ අපි මේ සිටියම ගම්කොට දැන් අප අපි මෙන්නම එතන සාමාන්‍ය වර්ෂාපතනයකෙ මිලිමීටර් මෙිනම රේකාවේ තියෙන්නේ මිමීට ඉදස් පන්සයක වර්ශාපතනය ඇතියවා කියන්නකපුතේ තට මේ තෙත්තා වීලි කලාප විෙන්කරන සිතියම මිලමිට ඉදස් පන්සිියයට වැඩි මේ පැත්ත මේ පැත්තාඩයි හැබයි මේ ඒේකාවක දිගටම ඉදස් පන්සය නිර්මාණය වෙන්න වර්ෂාපතය එක්ද පන්සයක දිගටම නෑ ස්ටේෂන් කීපයක් අපි බලලා තමයි එකයා කරන්න හැබැයි ත්‍රන්ති කලාපයක් නිර්මාණය කර මේ කලොත්ේම මේඉදස් පන්සයමින්නම කියන ප්‍රදේශ අතර කියලා අන්න තොට ගොඩක් කලාට වටනඒකත් එදස් පන්සී තොර න්නම ඉදස් පන්සය රේකා දෙක අතර තමයි ගොරක් කලාවට ඉද්දස් පන්සික වර්ශාපතනයක් ලැබෙන්නේ එක හැබැයි මෙහිම අපි සිතිියම් නිර්මාණය කරන්න නෑ ක්‍රමාලප සමල් ඒකා සිටයම් නිර්මාණය කරන්න ෑ එක දුර්වලතාවයා ඒට හේතු එකක්්‍රේකාවක් මගින් කිසියම් විචල්ලයක් පදනම් කරගත් කලාප දෙකක් එකනකින් වෙන් කළද සැබෑ ලෝකයේ මෙන්ම ඒ කලාප දෙකාතර ඇති ක්‍රාන්ති කලාපේ නිරූපණය කිරීමේ හැකියාවක් නෑ එක දුර්ලතාවයක් ඉදිර හඳුරගන්න ු අපි සාගච්ඡා කළ සමඒේකා සිටියම් වල වාසි සහවාසමය දෙකම පාඩන් කරගන්න අවාසිත් දුර්ලතා දෙක. ඊළට තිත්සිටියම් සම්බන්ධෝ තමයි ඉරඟට අපි සාකච්ඡා කරන්නේ කිසියම් විචල්ලයක ශේෂත්‍රීය ව්‍යාප්තියක් එහි නිශ්චිත වටිනාකමත් එකවර තිත්මගින් නිරූපණය කිරීම තිත් සිටියම් කියලා කියනවා. අපි සරලෝමං කියන රත්නපුරේ ජනසංකයාව ගත්තොත් di daha कि में प्रदेश පන්ඳහ කින්නවන්නේ වගේ එක තිතකට යම් කිසි වටිනාකමක් දල ඉතිත් සංක්‍යාව සටහන් කිරීම මුතුලින් ගඩක් කලාට අපට මේක යම් කිසි නිසිත වටිනාකමක් හඳුනා ගැනීමේ හැකියාව තියනවා. රටක ජනසංක්‍යාව. සත්ව ව්‍යාපේය වැනි ශේත්‍ර ්‍යාපය ැති විචාලයන් නිරෝපණ කිරීම සඳහ මේ තිත් සිතයම් බහල වශයෙන් යොදාගන්නවා මන් තිත් සිතයම් පෙන්ෙනන්න මේ දන මරිික ක් ජනපදේ හිස් පැනික්ස් කියෙන එකෙන එක අපි ආගම ආගමක් එතවට අන්නේ ආගම අදහන ජනයා ව්‍යාප්තිය කොහොමද තියෙන්නේ කියන එක තමයි ගුඩක් කලාට අප හඳන ගන්න එකකොට වැඩිම ව්‍යාපතියක් මෙනම කියන බටහිර පැත්තේ දැක්ගන්න පුළුවන් ඒවගේම මෙනම ප්‍රදේශත අපට කලාපයකට විංකර ගන්න පුළුවන් ිනම මේ කලාපය කියලාට මෙින මේ කලාපේඒ වගේ කලාපානු අපට ටිකක් මේ කියන ජනසංක්‍යාව විංකර ගැනීම හැකියාව තියෙනවා අනික්ව විසිරිලා තියෙන ජන සංක්‍යාවත් තමයින්නේ ඒ ප්‍රාන්තානුව නැමික ඇක්සත් ජනපදෙන් අගම අධහන පිරිිස තමයි. අපි ජනවර්ගය අදහන පිරිස සමයි අපි මේ හඳුන ගත්තේ එතකොට අපි මෙන්න මේ කියන කොටස විනාඩියක් ඇතුළුත පාඩන් කරගන්න ඕනි කිසියම් විචල්ලයක ශේත්‍රය ව්‍යාපතියක් ඇටි නිශ්චිත වටිනාකම් එකවර සිත්මගින් නිරූපණය කරන්න පුළුවන් සිතයම් සිත් සිතියම් කියනවා රටක ජන සංක්‍යාව නැත්න සත්ව්‍යාපතිය වැනි ලක්ෂණ වල ශේත්‍රී ව්‍යාප්‍යයම් මේකින් නිරූපණය කරන්න පුළුවන් හරක් විනාඩියත් දෙන්න ටක් ගල පාඩන් කරන අරි කාලය අවසල් මට කියම චමෝදා ඉන්නවා කියන්න බලන්නපුත. තිත්්සිිටියම් කිසිය විචල්ලයක් ශ්‍රේෂ්ත්‍රීිය වි්‍යාර්ථයක් එහි නිෂ්ිත වටනාකම් එක්වල දිත්මගින් නිරූපණයකීම තිත්්චිටියයම් වගින් සිදුකරනවා. ගටකචන සංක්‍යාව සත්්‍යව්‍යපති වන ශේෂපිය ව්‍යාතිය ඇති වන්නේ විච්චල්ල්‍යයන් නිරූපණයකින් සදා තිත්සිතයම් බහලව යෝදාගන්නරි දෙ අපි බලමු ඉරන්න තිසිතයම් නිර්මාණය කරණ කොහොමොද කියලා එතකොට තිත්සිතයන් නිර්මාණය කිරීමේදී පරිපාලන ඒකකයන්ට අනුරූපව විච්චල්ලයට අදාන දත්ත ලබාද නො මේ තිනි පරිපාලන එකකයක් කිය හිතන්නක එතවට මේ පරිපාල ඒක තව අනුපරිපාල ඒකා අපට හඳුගන්න පුළුවන් මෙ මේගේ අනු පරිපාල ඒ අපට හඳුනාගැනීමේ හැකියාවත් තියෙනවා. මේ තියෙන්නේ අපි දිස්ට්‍රික්ියයක් කියලා හිතුවොත් අපි ප්‍රාදේශලක කොට්ටා සිටික තමයි මේ විදිහ අපි බිදල තියෙන.හ ඒනිසා තිත්සිතයන් නිර්මාණය කිරීමේ පරිපාල ඒකන්ට අනුරූපෝ විචල්ලයට අදාළ ගත්ත ලබා ගත යුතුයි. අතර එක්තිතක් මගින් නිරූපණීමන වටිනාකම තිතක විාලත්ත්‍ය යන කරුණු සැලකිල්ලට ගන්න පුළුවන් සමහර ප්‍රදේශවල දැතිතක් විශාලව ගත්තත්තේම අපි මිලිමීටරයක් විතර අයකින් යුක්තව එකක් අන්දිනවා මම භාගයක් යුක්තව ගන්නවා එත මිලිමී විතර විශාල තිත කරයක් සහිත තිතාක් අපි ජනසංක්‍යාව දාහයි කියලා කිවොත් එකොට ඊටෝා මලිමීර් භාගයක් විතර පල්ලකෙන් ජන සංක්‍යාව පන්සීත් විදියට තමයි අපි හඳුන ගන්නේ ජන සංක්‍යාව පන්සිීයක්ක් විදියට අපට හඳු ගන්න පුළුවන් එතකොට ඒවගේ විශාලත්වයානුවත් අපට තීරණ ගන්න පුළුවන් එතකොට ඒක සූචකයෙන් වෙනුම් පෙන්න්න පුළුවන්හ ඒ වගේම තමයි සිතයම් නිර්මාණයති සාමාන්‍ය ජන සංඛයා ව්‍යාපතතිය වගේම ජනවාර්ගික පදධන මානුව ඇ ගමක පදනමා අනුවත් නිර්මාණය කරන්න පුළුවන් අපි ගත්තොත්හ මේකට පාටක් දුන්නවා අර අපි සිංහල ජනවර්ගයන්නව ඇඊලාට මුස්ලිම් ජනවර්ගයඉන්නවා එතෝට අපි මේකට අපි විධ පාට දුන්නොත්ේ ද්‍රපටි ජනවර්ගයන්නවා එතෝොට මේ වර්ණ තුනකින් අපි තිත්තැන්දුුත්ත හෙම අපට පේනවා මේක ජනව්‍යාත්්‍යය වාර්ගික අනුවත් අපට මේක ගොඩක් කලාවට නිරෝපණය කරන්න පුළුවන් අපි අපි සිංහල ජනවර්ගය හතරක් තිනොනමශලහ ජන වගය තු තිනන ඔන්න අපි දාහන ජනංකාවමකන ජනංකවහයි කියන්න පුළුවගේ ගන් කලාට සාමානයෙන් ජන සංකයක් කුචරින්නවා කියන එකම මෙ තිත් සියම්මගන අවබෝධයක් ලබාගන්න පුළුවන් එක කියල පාඩයන් කරගන්න පුේ මේකෙත් වාසි සහ දුරු ලතා කීපයක්තේෙනවා ම එක නිකන් කියවගෙන යන්න තිත්සිතියම් මගින් ගැත්තය පිළබඳ මූලික අදහසක් මෙන්ම ස්ථානයේ නිශ්චිත වටනාකම් මගින් සමස්ත ්‍යප්ති රටාවේ සැබෑ ස්වරූපය නිරූපණය කිරීම කරෙන බැවින් අදාල් විචාල ලන්නේ ව්‍යාපතය පිළිබඳ පහසේ නවබෝධයක් ගන්න පුළුවාන් එක වාසුව පහසුවේ නවබෝධයක් ගන්නේ එක. එඒත් තිත්්සිතියම් මගින් ජනව්‍යාපති ප්‍රමාණය නිශ්චිත ස්ථානගතවීම් වගේ දේවල් ජනව්‍යාපති සංගතිය වගේදවල අදහසක් ඉතිරිපත් කන්න බෑ ද අපි ගත්තත්තහෙමමතිීල් තිත්සිතිය මගින් මේ පනස් දින මේ ප්‍රදේශෙන් මෙිතනමන මේ න්න න එකේක තැන්වල ඉන්න එතු අප නනිස්ිත ව්‍යප්තිය පිළබඳ අදහස මේකින් ලබාගන්නඩ බෑ ඒ ඒරයා එක තුළ ව්‍යප්තිය තමයි ඇමරිකාව මෙන්න මේකන ප්‍රාන්තිය අපි මේජනවවාගේ මෙනමචරක්කින්නවා කියලදන්න ම තිත් ගලන් කරලා එක වැඩි කලාම යිඒ ජනවර්ග මේ කියන තිත තුළම ඉන්න නෑන නේද ඒ නිසා ඒ අපි අවාසියක්දිට හඳුනගන්න පුළුවන් ඒ වගේ මදුරලතතාගත්තොත්තෙම නිසි පරිදි තිත්සංක්‍යාව තිීරණ නොන හොත් තිත් සංක්‍යාව වැඩිවී සිටියම අප හැදිලිවීමට ඉල තියෙනවා තිත්සංකයා වඩු ව යතාතත්ව නිරෝපණය නොවීමට ඉඩ ඇති බැවි කියල තම එක කියන්නේ තිතක ප්‍රමාණය වඩා විශාලෝොහොත් තිත්සංඛ්‍යාව වැඩියූ විට අවස්ථාවක ප සිතයීම පහැදිලිවියන්නක් පුළුවන් සංකාව විශාල වඋොත්ේම ඇතිතක ප්‍රමාණය ලොක් ව නොත් වැඩිය ුණොත්තේම ඒ සිතීම අපැහැදිලි වෙන්න පුළුව. තිත්සිතය නිර්මාණකකිර මස්සව රුවීමම මෙහිී ප්‍රේශය පිළිබඳ පුළල් දැනම අවශවීම සිතය නිර්මාණය කරන්නාගේ දැනුම කුසලතා සහ පලපුුද්ධ මත තීරණය වෙනවා කියලා තියනවා. හරිපුතේ දැම්ම වාසි අවාසි පිළිබඳව ඔකොල පාඩන් කරගන්න මං ඊළඟ දවසේ දෙන්නකින් තුන්දනකින් ආනවා ඒනිසා මේ අපි අද සාකච්ඡා කළේ tema Sititian ve Kian ni muka tema Sitianam